ස්වාමිනවහන්සේ වර්තමාන සමාජය මහා සංඝරත්නය කෙරෙහි කටයුතු කරන ආකාරය මේ පරිසරයේ සිදු ඇති වෙනස්කම් වලට හේතුවක් වන්නට බැරිද ස්වාමිනවහන්සේ මෙහිමයි නෝනා ඒක හේතුවක් කියන කාරණේ මට කියන්න බෑ තේරුණාද මොකද මහා සංඝරත්නයටත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ප්‍රාතිමෝක්ෂ සීලයක් තියෙනවා තේරුණාද ඒතොර ඒ ප්‍රාතිමෝක්ෂ සීලය තුල ස්වාමිනවහන්සේලා කොතන හරි දුර්වල වෙනවා නම් ඊට අදාළව අකුසල් විපාකයන් එන්න පුළුවන් ධර්මානුකූලව එපා අපි යමක් කියන්නේ නේද ඊට අදාළව අකුසල් මතු වෙන්න පුළුවන් නමුත් සංඝයා කියන අර්ථය නෝනා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම අර්ථයයි මොකද සංඝයා කියන අර්ථය දුර්වල වුණොත් ධර්ම රත්නය කියන අර්ථයත් බුද්ධ රත්නය කියන අර්ථයත් දුර්වල වෙලා යනවා ඒක තමයි අපි හිතන්නේ තේරෙනවද දැන් මම ධර්මයක් කියනකොට හැම වෙලාවම මම සංඝයාගේ ගුණයන් තමයි ඔසවලා තියන්න උත්සාහ කරන්නේ මොකද සංඝයාගේ ගුණයන් ඔසවලා තියනවා කියන කාරණයෙන් බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් ඔසවලා තිබ්බ වෙනවා අයිමත් මේ දෙක ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මොකද සංඝයාගේ ගුණාත්මකභාවය තුනයි බුද්ධ රත්නයත් ධර්ම රත්නයත් ලෝකේ තව තව ශක්තිමත් වෙලා තියෙනවා සංඝයා කියන අර්ථය දුර්වල වෙච්ච තැන බුද්ධ රත්නේ ධර්ම රත්නේ කියලා අර්ථයන් ගැන අපි වෙනම ඔසවා කියන්න අපිට ලංකමක් නැහැ. ඒ අනිවාර්යම සංඝයා කියන අර්ථය තුල තමයි මේ උතුම් රත්නයන් දෙකේම ආරක්ෂාව සහ පැවැත්ම රඳා පවතින්නේ. ඒ නිසා සෑම කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ බෞද්ධෙක් නම් සංඝයා කියන අර්ථය නෝනා හැම වෙලාවම ඔසවලා තියෙන ආකාරයෙන් කටයුතු කරන්න. ඔසවලා තියෙන ආකාරය මොකද මේ සංඝයා කියන අර්ථය අපි දුර්වල කරන්න නෝනා අපි මේ පැත්තෙන් ධර්ම රත්නයත් බුද්ධ රත්නයත් කියන අර්ථයන් දෙක දුර්වල කිරීමේ උපකාරක ධර්මයන් සකස් කරලා දුන්න වෙන්නේ. එතන එක ප්‍රශ්නයක්. නමුත් මේ මොහොතේ නෝනා මේ ලෝකේ සිදුවෙන්නා වූ යම් විෂම දෙයක් බියකරු දෙයක් තියෙනවා නම් රෝගී භාවයන්ගෙන් වැඩි භාවයක් තියෙනවා නෝනා ඒ කිසිම දෙයක් මට නම් පුදුමයක් නෙමෙයි ධර්මානුකූලව දකිද්දි පුදුමයක් නෙමෙයි එච්චරයි අපි වකුරුමුදේ ඵලෙ අපිට ලැබිලා තියෙනවා අපි වකුරන්නේ දුස්සීල භාවේ නම් අපි වකුලන්නේ අකුසල් මූලයන් නම් ඊට අදාළ ඵලයක් ලැබෙනවා ඊට අදාළ ඵලෙ අපිට ඒක කොතනකවත් දොස් කියන්න බෑ නමුත් මේකෙන් ගැලවෙන්න දැන් ක්‍රමයක් ලෝකයාට නැහැ අපි තනි තනිවම ගැලවෙන්න ඕනේ කියන කාරණේ අපි මෙතනින්ම අතු කර ගන්නවා මේ මා නිවැරදි කර ගැනීමෙන් තොරව මේක ගොඩනගන්න බෑ නමුත් මේක දැන් නිවැරදි වෙන්නේ නැහැ